දැන් කෙනෙක් ඇස් දෙක පියාගෙන මේ සද්ද අහනවා. දැන් අපිට මේ බුද්ධ කියලා වචන තන බු ද ද. එතකොට ධම්ම කියලා වචන ධම්ම. මේ මේවා ඇවිල්ලා සද්ද කෑලි. බුද්ධ ධම්ම සංඝ සංඝ ඔය වගේ මේ පොඩි පොඩි ශබ්ද කෑලි තියෙන. මේ ශබ්ද කෑලි එක මිටියක් බුද්ධ කියන වචනය එක සිත් පේලියකින් ආගන්ත බෑ. ඒක කරන්න බෑ. ඒ හිත් පේලිය මදි. ඒක දුප්පත්. ඒක හයිය නෑ. ධම්ම කියන වචනය එක සිත් පේලියකින් සිත්වලකින් දැනගන්න බෑ. ඒක නිසා මේ බුද්ධ කියලා කියනකොට බුද්ධ කියන වචනේ දැනගන්න නම් ඒ බු කියලා කියන එක පටන් ගන්නකොටම ඒ කෑල්ල අහන්න සිත් පේලියක් යයි. ගිහිල්ලා කෑල්ලක් එක ශබ්ද කෑල්ලක් අහලා ආපහු යනවා භවංගයට. ආයෙ කෑල්ලක් එනවා දෙවෙනි කෑල්ල අහනවා. ආයෙ සිත්වලක් එනවා තුන්වෙනි කෑල්ල අහනවා. ওই විදිහට සිත් වැල් ගානක් ගිහිල්ලා තමයි මේ එක වචනයක් අහන්නේ. මේ බාහිරව තිබෙනා වූ ශබ්ද තියෙන පුංචි පුංචි ශබ්ද බිට්ස් තියෙන්නේ. ඕ පුංචි ශබ්ද කෑලි තියෙන්නේ. මේ භව ඒ හැම කෑල්ලක්ම කනේ වැදිච්ච ගමන් ඒ ඒකෙන් භවංගයට ස්පර්ශ වෙලා භවංගයේ ඉඳලා යනවා සිත් චිත්තක්ෂණ 17ක 17ේ එහෙම නැත්නම් සිත් 17ක් තියෙන සිත් වැලක් ගිහිල්ලා ඒ කෑල්ලක් කාලා ආය තව සිත් වැලක් යනවා භවංගේ ඉඳලා ආය අනික් කෑල්ල කනවා අනික් කෑල්ල අහනවා ඊළඟට ආය භවංගේට එනවා ආය ඊළඟට යනවා සිත් වැලක් ආය ඒ කෑල්ල අහනවා එහෙම නැත්නම් කනවා කියලා කියනවා එනවා ওই විදිහට ගොඩාක් වෙලා මුකුත් කරන්නේ මේ සිත් වැල් චිත්ත වීති මේ ගොඩාක් වෙලා එකම මේ අහන වැඩේට යනවා ඔය වැඩේ ත කියනවා අහන වැඩේ කියලා. හැබැයි අපි සාමාන්‍යයෙන් සිත් වැල් සිත් පේලි චිත්තක්ෂණ චිත්ත වීති කතා මේ සාමාන්‍ය ලෝකයට දාන්න ගියොත් එමෙ ඒ මිනිස්සු ඇත්තෙන්ම හිතනවා අපේ මේ ඔළුව පොඩ්ඩක් මොකක් හරි වෙලායි කියලා. ඒක නිසා මේ ටෙක්නිකල් වචන මේ දහම් වචන අවබෝධයට යනකොට ඒවා එතනදී ඒ විදිහට පාවිච්චි කරලා අපි සමාජයේට වෙන කතාවකින් යනවා. මොකද්ද බණක් ඇහුවා කතාවක් කරා අන්නර එක්කෙනෙක් වචනයක් කිව්වා මම අහගෙන හිටියා. ඔන්න ඔය ටික කියාගෙන යනවා. ඒක බාහිර ලෝකේ පාවිච්චිට හොඳයි. නමුත් මේක චිත්ත නියාමයට අනුකූලව මේ සිදුවීම මේ ක්‍රියාවලිය මේ පටිපටි සිද්ධ වෙනවා. මේක වැදගත් වෙන්නේ භාවනා කරන්නයි. ඒක එතනදී කටයුතු තියෙන්නේ අපි මුලා වෙලා ඉන්නේ. දැන් මේ අහනවා කියන එක ඇස්සේ වෙන්නේ එකක්. කියන්නේ එකක්. ප්ලේන් එක යනවා වගේනේ. ප්ලේන් එක කරන්නේ මොකද්ද? අපි කියනවා ප්ලේන් එක යනවායි කියලා. ප්ලේන් එක පියාසර කරලා යනවා කියලා කියන්නේ. ඒ වෙන්නේ මොකද්ද? අර ප්ලේන් එකේ තිබෙනා වූ අර හුලං ෆෑන් දෙක වේගෙන් කරගම් පස්සේ ඒ හුලං පැත්තට මේක එහෙන් හුලං ඇදලා ගන්නකොට මෙහේ ඉඳලා එහෙට එහෙට තල්ලු වෙනවා. ඕක අපි ඕකනේ නියම ක්‍රියාවලිය. ඉතින් එහෙ ඉඳලා හුලං මෙහෙට එනකොට ඒ හුලං අදින පැත්තට මේක තල්ලු වෙනවා. ඉතින් ඒකට අපි වෙන වචනයක් කියනවා මොකද්ද? මේක යනවා කියලා. ගමන් කරනවා. ඉතින් ඒ වගේ අපි මේ හිතේ වෙන්නේ වෙන වැඩක්. හැබැයි කියන්නේ වෙන කතාවක්. දැන් මේ සද්දය ওই විදිහට චිස්සි පේලි වලින් ගිහිල්ලා අහනවා. ඔන්න ඔය වැඩේ සිද්ධ වෙනවා. ඒ වැඩේට කියනවා චිත්ත වීති පහළ වෙනවා. චිත්ත වීති පිළිබඳව කතා කරනවායි කියලා. තවත් එකක් කියලා දෙන්න එපායි. ඒක අමතකුනොත් හොඳක් නෑනේ. මම කියනවනේ දැන් මේ භවංගය චලනය වුණා, ඒක කැඩුනා, ඊට පස්සේ සිත්පීලිය ගියයි කියලා. ඔය සිත්පීලිය යනකොට අපේ මේ අහගෙන ඉන්න පින්වුතුන් අමතක කරන්න එපා. අමතක කරන්න සුදුසු නෑ. ඔය හිතක් කියලා මම කිව්වට ඔය සෑම චිත්තක්ෂණයකම ඒ හිත පහළ වෙනකොට ඒ පහළ වෙන්නේ අර අදාළ චෛතසික පොකුරත් එක්කයි කියලා. සිතක් පහළ වෙනවා කියලා කිව්වොත් ඒ සිත පහළ වෙන්නේ අදාළ චෛතසික රංචු එක්කයි කියන එක හොඳට මතක තියාගන්න. දැන් මෙහෙම කරමු. අපි දැන් බණ දැන් මේ මම මේ කරන කතාව මේ පින්වතුන්ගේ හිතට එනවනේ.
කනට එනවනේ ඔය ස්පීකරේ හරි හෙඩ්ෆෝන් එක හරි ඉයර්ෆෝන් එක හරහා එනවනේ. දැන් මේ ශබ්දය අපේ හිතේ මූලහිත කියලා කියන්නේ භවංගහිත. මූලහිත, ප්‍රභාස්වරහිත, ඒ වගේම භවයේ අංගය හැටියට තියෙන හිත තමයි මෙන්න මේ භවංගහිත. ඔය හැම එකක්ම කොහේ ගියත්, ඔය හැම මොන පේලිය ගියත් හැම වෙලෙම ගිහිලා කෙලිම දෙන්න ඇවිල්ලා ඕන අනිත් අනිත් ලයින් එක යන. දැන් මේ සද්දය මේ පින්වතුන්ගේ කනට ඇවිල්ලා භවාංගයේ හැපිලා, හැබැයි නිරෝගිමත් කනක් තියෙන්න ඕන. ඒ කන කියන ඒ බෙරේ හරහා තමයි හරක වදින්නේ. ගිහිල්ලා වෙනව මෙන්න මෙහෙම එකක්. භවාංග හිත භවංග චලන සිද්ධ වෙනවා. භවංගය කැඩී යන උපච්ඡේදී සිද්ධ වෙනවා. දැන් බලන්න භවාංගයේ තිබුණා, භවාංගයේ හෙල්ලුණා, භවාංගයේ කැඩුනා, ඒකට උපච්ඡේදය කියනවා. ඊට පස්සේ ඇති වෙනවා අර සද්ද, මේ මම කතා කරන සද්දේට එන සද්දේ පැත්තට හැරෙන ආවර්ජන කෘත්‍ය කරන පංචද්වාරාවජන සිත පහළ වෙනවා. හතර වෙනවා. මොකද්ද? භවාංග, භවංග චලන, භවංග උපච්ඡේදය, පංචද්වාරාවර්ජනය. ඊට පස්සේ පහළ වෙනවා සෝත විඥාන හිත. සෝත විඥාන හිත. ඒක පහළ වෙච්ච ගමම සෝත විඥාන හිත පහළ වෙන්නේ දැන් මේ සද්දය දැනගන්නවා. හැබැයි සද්දේ තිබෙන ඔක්කොම හැඩ ටික නෙමෙයි. සද්දේ කියන එක විතර දැනගන්න. ඒකට ඒ තරම්ම මේ සද්දේ කියලා දැනගත්තට සද්දේ ඇස්සේ තියෙන මොනවද හොඳද නරකද ඒව ගහගන්න බෑ. මේ සෝත විඥාන කියලා කියන්නේ සද්දේ දැනගත්තා. සද්දයක් කියලා දැනගත්තා, සද්දේ පිළිගත්තා, බාරගත්තා. අන්න ඒකට කියනවා සම්පටිච්ඡන සිතේ කියලා. ඊළඟට ඒ මම මේ කියන වචනය ආවර්ජන හිතින් පංචද්වාරාවජන හිතින් මේ පැත්තට හැරිලා සෝත විඥාන හිතින් ඒක දැනගෙන සද්දයක් කියලා සම්පටිච්ඡන හිතින් ඒ දැනගත්ත සද්දේ බාර අරගෙන තමන්ගේ පැත්තට නම්මගෙන සම්තීර්ණ හිතින් මොකද්ද මේ සද්දේ කියලා හිතුවා. මේක ජිනාලංකාර හාමුදුරන්ගේ සද්දයක්. ඊළඟට මොකද්ද මේ සද්දේ තියෙන්නේ? මෙන්න මේ සද්දේ තියෙන්නේ මෙන්න මේ බණ කෑල්ල, මෙන්න මේ අර්ථය, මේ තේරුමයි. ඊට පස්සේ තීරණය කරා, පවත්තාපනය කරා. ඒ කියන්නේ මේ අර තීරණය කරනවා, සද්දේ බාරගත්ත සම්පටිච්චෙනෙන් පරික්ෂා කරා, සම්තීරණෙන් තීරණය කරා මේකයි මේ කියන්නේ කියලා. ඊට පස්සේ තමයි ඒ සද්දේ තියෙන මේ කියන සද්දේ මා මෙන්න මේකයි ඔය කියන්නේ කියලා තීරුම් ගන්න තැනට යන්නේ. ඊළඟට යනවා ජවන් හතක්. ජවන් හතක් යනවා. ඊට පස්සේ ජවන් හත ගිහිල්ලා ඒක ඉවර වෙනවා. ජවන් අටක් යන්නේ නැහැ, නමයක් යන්නේ නැහැ. මේ ජවන් සිත්වල තිබෙන පුදුම බලයක්, ශක්තියක්. මේ ජවන් සිත්වලින් තමයි ආරම්මණය හොද්දටම දැනගන්නේ. ආරම්මණයේ තිබෙන තතු, ආරම්මණයේ තිබෙන විදිය, ආරම්මණයේ තියෙන රහ, ආරම්මණයේ තියෙන ගති ඔක්කොම කන්නේ දැනගන්නේ විඳින්නේ මේ ජවන් වලින්. ඒ ජවන් වලින් ඒ ටික ඒ ආරම්මනේ රහ විඳින්න දැනගන්න විඳගන්න අර මුලින් තියෙන පංචද්වාරාවජනය සෝත විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන මේවා අවශ්‍යයි. අර ළමෙක් පෑනක් ගන්නවා කියලා කියන්නේ ඒ ළමයා පෑන අරගෙන පෑන අරගන්ට අත මෙහෙන් දික් කරන්න ඕනේ, මේසේ පැත්තට හරවන්න ඕනේ, ඒ වගේ අල්ලන්න. අන්න ඒ වගේ මේ මූලික ටික අවශ්‍යයි. ඊට පස්සේ යනවා පදාරම්මන කියලා සිත් දෙකක් යනවා. ඒක ගියන් පස්සේ 17 සම්පූර්ණයි. ඊට පස්සේ කෙලිම ඩුග්ගාලා ඒ චිත්ත වීතිය භවංගයටපත් වෙනවා. දැන් ඔය විදිහට තියෙනවා මොකද්ද? භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන, සෝත විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන හත්වාරයක්. එතකොට වෙනවා මේ වවත්තාණේ දෙනුට 8යි. ඊට පස්සේ තව ජවන් 7ක් ගියයින් පස්සේ 15යි. තදාරම්මන වශයෙන් තව සිත් දෙකක් යනවා. ඒක ගියයින් පස්සේ නැවත භවංග. ඊට පස්සේ දෙවෙනි සද්ද කියලා අහන්න ඔය වගේම පටියක් ආයෙනවා. ඊළඟට දෙවෙනි සද්ද කැහැලා ඇහුවා. ඊට පස්සේ තුන්වෙනි සද්ද කැහැලා අහන්න ඔය වගේම තව පීලියක් එනවා. මේ මම දැක්කා මේ තලගොයෙක් හුඹහක් ගාව වැතිරලා ඉඳගෙන මේ අර කූඹි යනකොට මේ කූඹිනේ කඩි මූ එතන ඉන්නවා. එකපාරක් දිව දික් කරනවා, කඩියක් ගන්නවා කනවා. එකපාරක් දිව දික් කරගන්නවා, කඩියක් ගන්නවා කනවා. ওই විදිහට මේ තලගොයා අර කඩිපෙලේ යන කඩියෝ
මුගේ දිව ටිකක් ඉස්සරහට නිකන් ගොඩක් විහිදලා යනවා. ගිහිල්ලා නිකන් වැල වගේ ගිහිල්ලා කඩිය ඒකේ අලව ගන්නවා, එනවා කනවා. ආයෙත් දිව දික් කරනවා, කඩියක් ගහ ගන්නවා කනවා. බැලුවෙන් පස්සේ මේ අපේ මේ නාම ධර්ම සමුදාය මේ භවංගයෙන් හරියට නිකන් අර තලකෝය දිවේ එළියට දානවා වගේ තමයි ආරම්භණයට යනවා. සද්ද කැලලක් ගන්නවා එනවා, ආයෙත් යනවා සද්ද කැලලක් ගන්නවා එනවා, ආයෙත් යනවා පේලියක් සද්ද කැලලක් ගන්නවා එනවා. ඔය විදිහට කෑලි 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 සද්ද එක්කාසු කරලා ඔහුම අහපු බණක් තමයි ඔය මේ අහන්නේ. දැන් මේක කරග මේක මේ විදිහට කිව්වේ නැතන් එහෙම අපි හිතාගෙන ඉන්නේ මේ අධිගටම එක හිතකින් අහනවා කියලා. ඕක කරන්න බෑ, කවදාකවත් ඕක කරන්න බෑ.